Sri Lanka nidahas pakshe meti bena prasna visada ganima sandaha antar vara mandalayak athi kirima eth ekkama api e yojanawata athulath kala parliamentuwe siyalu deshapalana paksha nayakengen samanwita vidhayaka sabhawak pat kala yutuwi kiyala e vidhayaka sabhave upadesa anuwa janadhipathithumat emathi mandalayat කටයුතු කළ යුතුයි කියන යෝජනාව අපි සඳහන් වෙලා තිබෙනවා. ඔබ දන්නවා ගිය අවුරුද්දේ ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් සංචාරක ව්‍යාපාරයෙන් ආවා. 6000 විතර ප්‍රමාණයක් දවසකට සංචාරකයෝ ආවා. හැබැයි දැන් මේ ජනතාව පාරට බැස්සෙන් පස්සේ සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම අඩපණ වෙලා තිබෙනවා. බස් රථයේ ගිනි තිබ්බ ඒ ඡායාරූප ලෝකේ හැම රටකටම අරගෙන කියන. ඇමරිකාවෙන් 3 වෙනි නිවේදනය නිකුත් කළා තියෙනවා පරිස්සම් වෙන්න ලංකාවට එමෙන් කියන. බ්‍රිතාන්‍යයේ නිවේදනය නිකුත් කළා තියෙනවා. එතකොට පැහැදිලිව මේ රට අරාජකත්වයෙන් අරාජකත්වයට කරා ගෙනියන තැනකට තමයි මේ තල්ලුවෙමින් තිබෙන්නේ. පාරට බැහැලා මිනිස්සු උද්ඝෝෂණය කරන එක කෑගහන එක සාධාරණ. හැබැයි මේක තුල ඇතිලා තියෙන ප්‍රචණ්ඩත්වයත් කණ්ඩව උද්ඝෝෂණ ව්‍යාපාරය යාම තුලත් සම්පූර්ණයෙන් සමාජ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන් බිඳ වැටලා තියෙනවා. මේ අතර පක්ෂ 11 නායකයින් සහ පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන කණ්ඩායම නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද ජනාධිපතිතුමා සමග අද රාත්‍රිය 4ට පැවැත්වෙන සාකච්ඡාවට එක්වීමට නියමිතයි. මෙහිදී පක්ෂ 11 විසින් ඉදිරිපත් කරන ලද අන්තර්පාලන රජය සම්බන්ධයෙන් වන යෝජනාව පිළිබඳ සාකච්ඡා කිරීමටද නියමිතව තිබෙනවා. පක්ෂ 11යි ඒ වගේම පාර්ලිමේන්තුවේ පොට්ටු ඉඳලා ඉංගලන් ස්වාධීන වෙච්ච ඔක්කොම එතන ඒ 41 වෙනුවෙන් ඇරියේ පෙරේදා අන්තර්වාර පාර්ලිමේන්තුවේ පිළිබඳව. එතකොට අන්තර්වාර පාර්ලිමේන්තුවේ පිළිබඳව අපි යවල තිබෙන යෝජනාව සාකච්ඡා කරන්න ඒ පක්ෂ 11 නායකයින්ටත් ස්වාධීන 42 නියෝජිතයින්ට අද හවස 7ට එන්න කියලා ජනාධිපතිතුමා ආරාධනා කළා කියලා. එතකොට අපි අද හවස 7ට ගිහිල්ලා කතා කරන්නේ ওই අන්තර්වාර පාර්ලිමේන්තුවේ පිළිබඳව තමයි. ඒකේ තිබෙන වැදගත්කම. ඒ පක්ෂ 11 නායකයොත් ස්වාධීන වෙච්ච පාර්ලිමේන්තුවේ ඒ අයගේ නායකයොත් අනුරියා පමණිතුමා සුසිල් ප්‍රේමජයන්ත මහත්මයා වැනි අපි අද හවස ඒ සාකච්ඡාවට යනවා.